වසර 4000ක් පමණ පැරණි මනුෂ්‍ය ජනාවාසයක් නකල්ස් රක්ෂිතය ආශ්‍රිත කඳු කරේ පැවති බවට සාක්ෂි හමු වී තිබෙනවා. මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසන්නේ මෙම ජනාවාසය මධ්‍යම ඇමරිකාවේ ඉපැරණි මායාවරුන්ගේ දේවාලවලට සමාන විය හැකි බවයි. මීමුරේ ගම්මානේ බටහිර බෑවුමේ නකල්ස් රක්ෂිතයට ප්‍රවේශ වන මාර්ගයයි මේ. මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රමුඛ කණ්ඩායම මේ සොයා යන්නේ කාලයේ වැලිතලාවෙන් වැසී ගිය අපේ රටේ ඉතිහාසයයි. ඉතින් මේ ගමනෙත් අපේ බලාපොරොත්තු තියෙන්නේ මේ පරණ සුසාන භූමියක් තියෙන කැලේ ඇතුලේ ඒක සිතියංගත කිරීමත් හොඳ මානව විද්‍යාත්මක නිරීක්ෂණ කීපයක් කිරීමත් තමයි අපේ පරමුණ බවට පත් වෙලා තියෙන්නේ. මෙම ගවේෂණයට මුලපිරෙන්නේ දස වසරකට පෙර සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන්. එවක කරන ලද පරීක්ෂණයකදී බලංගොඩ, හල්දුමුල්ල සහ ඉලුක්කුඹුර ප්‍රදේශවල මිනිස් ජනාවාස පැවති බවට වූ සාක්ෂි හමුවනවා. ඉන් නොනවතින පුරාවිද්‍යාඥයින් පුරාවෘත්තවලට අනුව නකල්ස් රක්ෂිතයේද ගවේෂණය කිරීම අරඹනවා. දින 10ක් පමණ එහි ගත කරන ඔවුන්ට ජනාවාසයක් පැවති බවට වූ සැකය තහවුරු කර ගැනීමට හැකිවනවා. ඒ මෙහිදී සොයා ගන්නා ලද ඉපැරණි ගෘහයක කොටස් හේතුවෙන් මේක මීටර් 8ක දළ විස්කම්බයක් තියෙන ගොඩනැගිල්ල. අටපට්ටම් හැඩයට හදපු ගොඩනැගිල්ලක් කියන වචනේ පාවිච්චි කරන්න බෑ. මොකද හේතුව මේකේ වහලක් තිබිච්ච බවට කිසිම සාක්ෂියක් අපිට පේන්නේ නෑ. නමුත් මේක පොළවේ සිට මීටර් එකක් පමණ උඩට දැනට මේ බැම්ම ඉතුරු වෙලා තියෙනවා. ඒකෙ තියෙන විශේෂත්වය තමයි මෙහෙම කෙලින් අතට ගල් දෙකක් හිටවලා මෙහෙම උඩ ගලක් දාලා දොරක් වගේ තනක්. ඒ දොර හරියට බැලුවාම මේක තියෙන උතුරු දකුණු රේඛාව කැපෙන විදිහ. උතුරු දිශාවට තබපු නිසා යම්කිසි විදිහකට මේ දිශා සහ ආකාශය සම්බන්ධයෙන් කිසි කල්පනාවක් මේක නිර්මාණය කිරීමේදී තිබිච්ච බව අපිට පෙන්වුම් කරනවා. මේ වගේ ගොඩනැගිල්ලක් කරන්න නම් ඉතාම සංවිධානගත සමාජයක් යම්කිසි කාලයක මේ ප්‍රදේශවල පවතින්න ඕන. මේක අපිට කැණීමක් කරලා මේක සංරක්ෂණය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මම හිතනවා අර මධ්‍යම ඇමරිකාවේ තියෙන චිචෙන් ඉට්සා වගේ මායාවරුන්ගේ විශාල දේවාල වගේ මේක අපේ සංස්කෘතියට, අපේ ඉතිහාසයට කාලෝකයක් ලබා දෙන ගොඩනැගිල්ලක් බවට පත් වෙන්න ඕනතරම් ඉඩකඩ තියෙනවා. එමෙන්ම මේ ප්‍රදේශයේ අවට යකඩ උණු කළ බවට සාක්ෂිද හමු වී තිබෙනවා. මේ යබුර අපිට පෙන්වුම් කරන්නේ මේ ස්ථානයේ යකඩුන් කිරීමේ කාර්ය යම් අවස්ථාවක කළ තියෙනවා. ඒ කියන්නේ යකඩුන් කිරීමක් කරන්න නම් යම් කිසි විදිහේ සංවිධානාත්මකව මේ කර්මාන්තෙමෙහි කරන්න ඕනේ. ඉතින් මම හිතනවා මේකත් අපේ මුල්ම යකඩ නිෂ්පාදනය කරපු කාලෙට අයිති නෂ්ටාවශේෂයක් වෙන්න පුළුවන්. මිනිස් ජනාවාස පැවති බවට තවත් බොහෝ දෑ මෙහි සාක්ෂි දරනවා. ගල් වලින් කරපු ස්මාරක දෙක තුනක් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ වගේම පුරාණ සුසාන භූමියක් අපි අනාවරණය කරගෙන තිබෙනවා. ඒතර අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ අවුරුදු 2500ක ඉතිහාසය. නමුත් අපිට මේ තියෙන සාක්ෂි වලින් මේ ඒ ඉතිහාසයේ අවුරුදු 4000ක් පමණ පසුපසට අපි නිශ්චිත වශයෙන්ම ගෙනහිල්ලා තියෙනවා.